ජපනයේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ටෝකියෝ හි පැත්වෙන ආසියාවේ අනාගතය පිළිබඳ නික්කෙයි සමුළුවේදී අද දේශනයක් පැවැත්වූවා. ගෝලීය ජනගහනයෙන් 60%ක් සිටින ආසියාව ලොව විශාලතම ආර්ථිකය බවට පත්ව තිබෙනවා. ජපානය සහ දකුණු කොරියාව වැනි දියුණු ආර්ථිකයන්ගෙන් ලැබෙන දායකත්වයත් සමග චීනයේ දියුණුව සහ ඉන්දියාවේ වර්ධනය වන දේශීය ඉල්ලුම කලාපයේ දියුණුවට දායක වනු ඇති. කොවිඩ් වලින් අනතුරුව ණය තිරසරභාවය පිළිබඳ අර්බුදයකට ආසියාතික රටවල් කිහිපයක් මුහුණ දී ඇති අතර ශ්‍රී ලංකාව වැඩිම බලපෑමකට ලක් වූ රටක්. ඒ අනුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම මාණ්ඩලික මට්ටමේ ගිවිසුමකට එළඹුණු අතර මේ වසරේ මාර්තු මාසයේදී විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ අමෙරිකා ඩොලර් බිලියන 3ක ණයක් එහි විධායක මණ්ඩලය අනුමත කරනු ලැබුවා. ශ්‍රී ලංකාව මේ වන විට ණය හිමියන් සමග සාකච්ඡා ආරම්භ කර ඇති අතර මේ වසර අවසන් වීමට පෙර එම සාකච්ඡා සාර්ථකව අවසන් කර ගැනීමට අපේක්ෂා කරනවා. එක්සත් ජනපද චීන එදිරිවාදිකම්වල තීරණාත්මක සාධකයේ බවට ආසියාව පත්ව තිබෙනවා. මෙම බලවත් රාජ්‍යයන් දෙකෙන් එකක් තෝරා ගැනීමට ආසියාතික රටවලට බල කිරීමට අවශ්‍ය නොවන බව මම මෙහිදී ප්‍රකාශ කර සිටිනවා. එමෙන්ම ආසියාන් රටවල් සහ චීනය අතර ආර්ථික අන්තර් රඳා පැවැත්ම ඉස්මතු කරන අතරම ආසියාව දෙකඩ කිරීමට විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතා සමග ද්විපාක්ෂික සාකච්ඡා පැවැත්වුවා. ආර්ථික අර්බුදයෙන් ගොඩ එම සඳහා ජපානය ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය පිළිබඳව එහිදී ජනාධිපතිවරයා සේ ප්‍රසාදය පළ කර සිටියා. ජපාන රජයේ සහාය මත ක්‍රියාත්මක කරමින් තිබූ කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අතරමඟ නවතා දැමීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන රජය වෙත සිය කණගාටුව පළ කර තිබෙනවා. ආර්ථික අර්බුදය හමුවේ අපට ලබා දුන් සහාය පිළිබඳ ජපාන රජයට අපගේ ස්තුතිය පළ කරන්න කැමැති. පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව ජපානය සමග සබඳතා පවත්වාගෙන ගිය ආකාරය ගැන කණගාටුව පළ කරන්න කැමැති. අමාත්‍ය මණ්ඩලය සමග දීර්ඝ ලෙස සාකච්ඡා කර අප තීරණයකට එළඹුණා. සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය පාර්ලිමේන්තුවේ සභාගත කළ පසු වාර්ෂික ප්‍රගති වාර්තාවක් කැඳවීමට සහ දෙපාර්ශ්වයේ එකඟතාවයකින් තොරව කිසිදු ආකාරයකින් සංශෝධනය කළ නොහැකි ආකාරයෙන් පාර්ලිමේන්තුවට නීතියක් ගෙනෙන්න. අනතුරුව ජනාධිපතිවරයා ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා සමගද සාකච්ඡාවල නිරත වුණා. එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ හිටපු අග්‍රාමාත්‍යවරුන් වන යසුවෝ ෆුකුඩා, යොෂිහිඩේ සුගා, ටාරෝ අසෝ යන මහත්වරුන්ද හමු වී සාකච්ඡා පැවැත්වූවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.